මාචාර්ය මහිම් මෙන්ඩෙස් සමගී ජන බලවේගේ බුද්ධිමන්දවේ බුද්ධි මණ්ඩපේ මාධ්‍ය ප්‍රකාශක ඉතාමත්ම තීරණාත්මක මොහොතක අකණ්ඩ අරගලයක් තිබෙන මොහොතක අතිස්සය ධනේස්වර නව ලිබරල් වාදී රනිල් රාජපක්ස ආණ්ඩුව එක පැත්තකනොත් අනි පැත්තෙන් මක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ස්ථාවරය ඉදිරිපත් කරලා තිබෙන මොහොතක අපේ යුතුකමක් තිබෙනවා යුගයේ අවශ්‍යතාවයක් තිබෙනවා සමගී ජන බලවේගය මේ අන්තවාදී කල්ලි දෙකටම විකල්පයක් වන්නේ කොහොමද කියන එක ජනතාව අතරට ගෙනල්ලා පැහැදිලි කරන්න. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයක් තුළ කටයුතු කරන සමගී ජන බලවේගය සැබවින්ම සියලුම ජනතාවගේ සමානාත්මතාවය අභිමානය කීර්ති නාමය සුරැකීමට කැප වූ පක්ෂයක්. මුලික වශයෙන් අපගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ අතිසය ධනේස්වර ක්‍රමය තුළ තිබෙන්නා වූ අඩුපාඩු කුමක්ද කියා හඳුනාගෙන මාක්ස්වාදී රාජ්‍ය තන්ත්‍රය තුළ තිබෙන්නා වූ අඩුපාඩු මොනවද කියලා හඳුනාගෙන අපි ඉදිරිපත් කරන්නා වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරය තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධවත් අපි කතා කළ යුතුයි. ඒ සැබවින්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට ගැලපෙන ආකාරයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්ද කියන එක. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ අපි දකිනවා කිසිම ආකාරයක ජන වරමක් නොලබපු උදවිය කෙනෙකු රටේ ජනාධිපති ධූරයටත් පත්වී තිබෙන ආකාරය. ජනතාවගේ ජන වරමට පයින් ගහලා තමන් පත් වූ දේශපාලන පක්ෂේ ඒ කීර්ති නාමය සහමුලිම වෙනසන විදියට හිතුවක්කාරීව වෙනත් පක්ෂවලට බැඳිලා ආණ්ඩු පක්ෂයට ගිය උදවියත් අපි දැකලා තිබෙනවා. ඒ දේ කිරීමට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඉඩ තිබෙනවා නේද? එවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කරහා රටේ මම කිව්වා නොනිමි අරගලයක් අගණ්ඩ අගර අරගලයක් තිබෙන මොහොතක රටේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අහන ප්‍රශ්නය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය ප්‍රගතිශීලී නැඹුරුවක් ඇති ජන සම්මත වාදයට ගරු කරන්නා වූ නීති පද්ධතියක් නොවේ නම් කුමක්ද ප්‍රජාතන්ත්‍රවාදයට යන්නා වූ කල දසාව කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය තුළ සමගි ජන බලවේගය තමන්ගේ මූලික අභිප්‍රාය අභියෝගය අරමුණ විදියට සලකනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය තිබෙන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන්නා වූ ඒ කරුණු කාරණා නිදොස් කිරීම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්නා වූ පක්ෂයක් ලෙස අපගේ මූලික වගකීමක් විදියට සලකනවා. දේශපාලන බලය කේන්ද්‍රීය ගත දේශපාලන බලයක්ද මධ්‍යස්ථව ගෙන යන්නා වූ මධ්‍යස්ථ ස්වභාවයෙන් කේන්ද්‍රීය ගත සෙන්ට්‍රලයිස්ඩ් බලයක් නම් ඒ හරහා සිද්ධ වෙන්නේ මේ රටේ පළාත් පාලන ආයතන ප්‍රොවින්ෂල් කවුන්සිල් පළාත් සභා වල මැතිවරණ පවත්වන්නේ නැති තත්ත්වයකට රට ගෙනාවේ හිතුවක්කාරී ලෙස. ඒ ආකාරයේ හිතුවක්කාරී පැසිස්වාදී අන්තවාදී අත්ත නෝමතික නැඹුරුවක් ඇති බලය කේන්ද්‍රීය ගතකරණයට ලක් කරන්නට උවමනාවක් තිබෙන පාලක පන්තියක් කරහා සමගි ජන බලවේගය අපි විශ්වාස කරන විදියට බුද්ධි මණ්ඩපය විශ්වාස කරන විදියට ජනතාවගේ ජන වරමකින් මිස කිසිම ආකාරයක පළාත් පාලන ආයතන වේවා මධ්‍යම ආණ්ඩුව වේවා කිසි ආකාරයකින් ජන සම්මත වාදයට පටහැනි ලෙස රට පාලනය කරන්නට
පිටුවන්නට බෑ කිසිම ආකාරයක.